අයිබෝන් යාළුවනේ අද මම ආවේ හරිම සුවිශේෂී තැනකට ඒ තමයි ජාතික සඳුන් උයනට මේක පිටලා තියනේ හරියටම පාර්ලිමේන්තුව ආසන්න අක්කර 9ක් තරම් ලොකු ප්‍රදේශයක මේ සඳුන් ගස් රෝපණය කරලා තියෙනවා හරි පේනන්නේ සුදු හඳුන්වත් හඳුන් කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් विशेष देखा के देखे मम मे का मम पलवे नीर गहन वेलावे मट हितुने मेक मेन मे विद्य विशेष देवपति मान सद नल तक भीम सद इन मत अदन बल उद्याने जातिक संबंधारण पीड़िपंध वैद्य विस्तर टीका अभी सोमदाक्षिणे वस्ते संबंध नागर संवर्धन अधिकारी परिसर बोर्दर्शन अंशे सहकार अध्यक्षिक कोसला आई बोवन मिस आई बोवन इति मिस मन दनगान के अवधि मे सदुनोन के विस्तर टीका ओ सदुनोन किया ने बत्तर मूल्ये ूल पार्लिमेंटे गावती उद्यान के उद्यान अक्र नमयक उद्यान उद्यान अभी हदलतीन संदुनगास एकदास देसीया एकदास देसी सुधुहादुन तीयन नव सीया रथादुन तीयन तुन सीया इतिंग मे संदुनवलिं पिरिच्च अक्र नमयक भूमि प्रदेश तमाय अभी कियान्ने जातिक संदून नारण कियल मम देखा मे उद्याने तुल सुधुहादुन सा रथादुन कियल शाकवर्ग देगा मुकाद मे देखे वेनस ओ सुधुहादुन रथादुन कियाने संपूर्णेन वेनस विशेष देखा के देखे साइंटिफिक नेम में कापी विद्यात्मक नाम में कथा करो सुधुहादुन कियाने सेंटलम एल्बम कियाने शाकय රතුහඳුන් කියන්නේ ටෙරෝකාපස් සැන්ටිලිනම් කියන ගහ. එතකොට මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස් විශේෂ දෙකක්. හැබැයි අපි පුරුදු වෙලා ඉන්නේ ඒකේ සුවඳත් එක්ක කතා කරන්න දෙකම සඳුන් කියලා. මන් දැක්ක මේ මෙව පුරාම පොළොවේ පුරේක පුංචි කන්දක් වගේ හදලා ඒ උඩ මේ සඳුන්වල සිටවල දුවන. මේක විශේෂ හේතුවක් තියෙනවද මිස්? ඔව්. एक जायन मेहम अभी दया दिने बत्र मुल प्रदेश किया बहुम पोलवे जलमाट्टम उड
පවතින ප්‍රදේශයක්නේ. එතකොට හැබැයි සුදු හඳුන් රත් හඳුන් කියලා කියන්නේ ටිකක් පොළවේ ජලය අඩු නැත්නම් ශුෂ්ක ප්‍රදේශවල හැදෙන්න ප්‍රිය කරන ගහක්. එතකොට අපි මෙතනට මේ වගේ වටිනා උද්‍යානයක් හදන්න ඕන හින්දා සුදු හඳුන් මෙතනට අපි ගෙනල්ලා හදුවා වුණාට අපි යාට සුදුසු පරිසරය දෙන්න ඕනේ. එතකොට අපි කරේ අපි මේකට මේ ගස් ගැන මේ සඳුන් ගැන විශේෂයෙන් අධ්‍යයනය කරපු මහාචාර්යවරු ආචාර්යවරු ඒ අයත් එක්ක කතා කරලා මේ තියෙන පරිසරය නැත්තම් මේ කියන උද්‍යානයේ පොළවට කොහොමද අපි මේ ගහ සුදුසු විදිහකට හිටවන්නේ කියලා කතා කරගත්තාම අපිට හොයාගන්න හම්බුණා මේක පොළවෙන් ඉස්සුවා නම් එතකොට හොඳට වතුර බහැලා යනවා එතකොට ගස්වල මුල් ගිහිල්ලා ජලය වැදෙන්නේ නැහැ ඒ හින්දා ගහ හොඳින් හැදෙනවා එතකොට ඒ තියෙන පරිසරය නැත්තම් එයාට ජලයෙන් වෙන්න පුළුවන් හානිය වළක්වන්න තමයි අපි මේ පොළවෙන් උස්සලා හදලා තියෙන්නේ මම තවත් දෙයක් නිරීක්ෂණය කළා මේ පොළවෙන් උස්සලා හදපු මේ කුංචි කඹකට වද හරි අපූර්වට මුකුරු වෙන්න වෙවිලා තිබ්බා මේ මුකුරු වෙන්න ඉපේ වෙවිලාද නැත්තම් පවලද ඒකටත් මොකක් හරි හේතුවක් තියනවද මිස් ඔව් ඒක විශේෂ දෙයක් ජයන මොකද අපි ඒවා දකින්න ඇති ඒක හදලා තින්නේ අපි රත් හඳුන් තියෙන පස් කඳු වල නෙවෙයි සුදු හඳුන් තියෙන පස් කඳු වල එහෙම හදලා තියෙන්නේ ඔය අහලා තියනවාද ගස් තියනවා අර්ධ පරපෝෂී නැත්තම් තව කෙනෙක් මත යැපෙන ගස් අපි අහලා තියනවානේ සම්පූර්ණයෙන්ම වෙන ගස් මත යැපෙන ඔය පිළිල වගේ ගස් එහෙම එකක් නෙවෙයි සුදු හඳුන් කියන්නේ හැබැයි ආ අර්ධ පරපෝෂී කියලා කියන්නේ තව ශාකයක සහයෝගයක් ඕනේ මෙයාට ගහක් විදියට හැදෙන්න. එතකොට ඇයි සුදු හඳුන් වලට සහයෝගයක් ඕනේ කියලා අපි කතා කරොත් සුදු හඳුන් වලට බැහැ පොළවේ තියෙන නයිට්‍රජන්, ඒ කියන්නේ ගහ හැදෙන්න ඕන පෝෂක පොළවෙන් උරා ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි ගහකට පොහොර පසට දැම්මහම පස්සේ තියෙන පොහොර ටික මුල් වලින් උරා ගන්න. හැබැයි සුදු හඳුන් ගහට එහෙම කරන්න බෑ. එයාට උදව්වක් ඕනේ තව ගහක. එතකොට කරන්නේ ඒකට උදව්වට නයිට්‍රජන් උරා ගන්න නයිට්‍රජන් තිර කරනවා කියලා. ඒ කියන්නේ නයිට්‍රජන් උරාගෙන ගබඩා කරලා තියා ගන්න පුළුවන් ශාකවලි සුදු හඳුන් ගහට අපි ඒක ලබා දෙන්න ලෑස්ති කරනවා. එතකොට දැන් කැලේක එහෙමනම් වෙන්නේ ඕක ස්වභාවිකම වෙනවා. හැබැයි අපිට මෙතනදී එහෙම නැහැනේ. මෙතනදී ඒ හින්දා අපි එයාට ඒ වගේ පහසුකම් ලබා දෙන්න පුළුවන් ගස් මොනවාද කියලා හොයලා බලලා තමයි ඔය හදලා තියෙන්නේ මුකුණු වැන්න. එතකොට මුකුණු වැන්න වලින් කරන්නේ පසේ තියෙන නයිට්‍රජන් ටික යා උරාගෙන සුදු හඳුන් ගහට උදව් කරනවා. සුදු හඳුන් ගහට ඒ නයිට්‍රජන් ටික උරා ගන්න. ඒක හරියම විශේෂ ලක්ෂණයක්. මමත් දැනගෙන හිටියේ නෑ සුදු හඳුන් ශාකය අර්ධ පරපෝෂී ශාකයක් බව. බලන්න පරිසරයේ තියෙන ශාකා අතර තියෙන අපූර්ව ගනුදෙනුව. ඒක පරිසරයේ සිද්ධ වෙන හරි ලස්සන සහයෝගිතාවක් නේද? රත් හඳුන් ශාකය ලංකාවට දුර්ලභයි. රත් හඳුන් වලත් ඒ වගේම කතාවක් තියෙනවා. රත් හඳුන් වල තියෙන කතාව තමයි රත් හඳුන් කියන්නේ බීජ වලින් පැලවෙන ශාකයක් වුණාට ලංකාවේ තියෙන පරිසරය එයාට ඒ බීජ පැලවෙන්න උදව් කරන්නේ නැහැ. එතකොට බීජයක් විදිහට රත් හඳුන් ශාකයේ බීජය රෝපණය වෙන්න නැත්නම් බීජය ප්‍රරෝහණය වෙන්න ඕනේ අධික උෂ්ණත්වයක්. අධික උෂ්ණත්වයකුයි විශේෂ පරිසරයක් ඕනේ යාට. ඒ පරිසරය ස්වභාවිකවම ලංකාවේ හම්බෙන්නේ නැති හින්දා හරිම අඩුවෙන් හැදෙන්නේ නැත්තේ නෑ. හැබැයි හරිම අඩුවෙන් තමා රත් හඳුන් බීජයක් පොළවට වැටිලා ස්වභාවිකව රෝපණය වේ. ජයන දන්නව ඇති අපේ ලංකාවේ රත් හඳුන් දැනට අපි මේ ටික හදන්න කලින් ලංකාවේ තිබිලා තියෙන්නේ ගස් 38ක් විතර ප්‍රමාණයක් තමයි රත් හඳුන්. එතකොට දැන් අපි මේ ඔය ගෙනල්ලා හදලා තියෙන බීජ ඒ වලින් හදපු පැල තියෙන්නේ ස්වභාවික පරිසරයේ ඉබේ පැලවෙච්ච රත් හඳුන් නෙවෙයි. බීජ ගෙනල්ලා ඒවා පරීක්ෂණාගාරවල විශේෂ පහසුකම් යටතේ බීජ පැල කරලා ඒවා ටිකෙන් ටික ලොකු වෙනකොට සාමාන්‍ය පරිසරයට හුරු කරලා තමයි මේ පැල ටික හදාගෙන තියෙන්නේ.
මේ තියෙන්නේ හොඳින් වැදුණු රත් හඳුන් ගහ. මේ රත් හඳුන් ගහ පිහිටලා තියෙන්නේ නාවින්‍ය ආයුර්වේද මධ්‍යස්ථානයේ. ජයන දන්නවනේ මේ ළඟපාත දැන් සඳුන් වෙන ළඟ එහෙම තව තියෙනවා අපේ ගම් පරිශ්‍රයේ තියෙනවා ඊට පස්සේ දියත උයන තියෙනවා ඊට පස්සේ දියසරු උයන තියෙනවා ඊට පස්සේ තව එහාට ගියාම ඇවිදින මන්තිරු තියෙනවා ඔය ඔක්කොම කතා කරාම බැද්ද ගාන වෙට්ලන් පාක් එක තියෙනවා ඔය ඔක්කොම කතා කරාම මේ කියන පාක් වල නැත්තම් මේ තියෙන උද්‍යාන පාරිසරික වටිනා ස්ථානවල එක ඩෙස්ටිනේෂන් එකක් නැත්තම් එක සංදි ස්ථානයක් විදිහට තමයි මේක හදලා තියෙන්නේ. අපි දැන් මේ උද්‍යානය හැදුවේ නාගරික සංවර්ධන අධිකාරියේ මූල්‍ය දායකත්වයෙන්. එතකොට නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක අපේ වර්තමාන ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් විදිහට තමයි මේක ඉදි වුනේ. එතකොට මේ උද්‍යානය හරිම ලස්සනට ක්‍රමානුකූලව නරඹු කරලා තියෙනවා. විවිධ ආලෝක රටා, වතුර මල්ලා ආදී හරිම ලස්සනයි. ඒකත් අපි ගොඩාක් හිතලා කරපු විදුලි ආලෝකකරණයක් තියෙන්නේ. මොකද දවල්ට පේන විදිහටමද රෑට පේන්නත් ඕනේ. මේක කොහොමද අපි ඒ වෙනස දෙන්නේ? ඒ දේවල් ඊට පස්සේ මිනිස්සුන්ට ආවහම හිතෙන්න ඕන මොන වගේ දෙයක්ද? මිනිස්සු මහා දඟලනවා වගේ මිනිස්සුන්ගේ මානසික මට්ටම හදන්නද? නැත්නම් මිනිස්සු නිවිච්ච කට්ටියක් කරන්නද? නැත්නම් අපි බොහොම කලබල ගතියෙන් දැන් පාරේ ඉඳන් බලනකොට ඔයා කිව්වා වගේ පාරේ තියෙන සම්පූර්ණ කලබල පාරක් නේ අපේ ඉස්සරහා තියෙන්නේ. ඔව්. එතකොට මේ කලබල පාරෙන් මෙතනට ආවට පස්සේ අපි මොන වගේ මිනිස්සෙක්ද එළියට යවන්නේ කියන දේ හිතලා තමයි අපි ඩිසයින් එක කරේ. ඔයා කතා කරා ජලමල් තියනවා කියලා. ජලමලුත් අපි විශේෂ විදිහට පාවිච්චි කරා. මොකද මේක තියෙන්නේ දියවන්නාව ඉස්සරහා. එතකොට අපි කතා කරනවා වතුර කොහොමද මිනිස්සුන්ගේ සංවේදනා අවදි කරන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට ජයන්නට හිතෙනවද වතුර අපි ඈතින් නිෂ්කලංක වතුරක් දැක්කහම අපිට කොහොමද හිතෙන්නේ? එතකොට ඇඟට කොහොමද වතුර ඉන්නහම දැනෙන්නේ? ජෙසේ වතුරේ ශබ්ද මහා හයියෙන් වතුර කඩා වැටෙන වෙලාවක අපේ හිත මොන වගේද? ඊට පස්සේ මිනින් වතුර බිඳුව බිඳුව වැටෙන එකක් අහන් ඉච්චාම මොන වගේද? ඊට පස්සේ ගැඹුරු නැති වතුරක් දිහා බලාගෙන ඒක උඩ අර කිව්වා වගේ මොනවාද විදුලි ආලෝකකරණය කරාම ඒකේ උඩ අර හඳේලිය වැටුණා වගේ වතුර පේද්දී මොන වගේ මනසක්ද අපිට ඇති වෙන්නේ? ඊට පස්සේ අර ලොකු කටාක දෙකට වතුර වැටෙනවා වගේ ගැඹුරු වතුරකට ජල තරංග හැදිලා සද්දයක් එක්ක වතුර එනකොට මොන වගේ දන්නේ? ඒ වගේ අපි ගොඩාක් දැන් මේක භාවනාවකට, යෝගවලට, ඊට පස්සේ මියුසිකල් ෂෝස් වලට, නාට්‍ය, පොත් ප්‍රදර්ශන ඔය වගේ විවිධාකාර දේවල්ට පාවිච්චි කරන්න තමයි මේක හැදුවේ. එතකොට ඒ දේවල් වලදී මිනිස්සුන්ගේ විදිහ කොහොමද අපි වෙනස් කරන්නේ? මිනිස්සු හිතන හැටි, මිනිස්සුන්ගේ මනස නිදහස් කරන්න ඒ දේවල් තමයි අපි ඔය හිතලා නිර්මාණයක් විදිහට එළියට දාලා තියෙන්නේ. වාස්තු විද්‍යාත්මක නැත්නම් ආකිටෙක්චරල් පැත්තෙන් හිතුවාම අපිට ඕන කමක් වුණා මේක දවල් දකින්න රූපෙම නෙවෙයි මිනිස්සුන්ට රැට පේන්න ඕනේ කියන එක. එතකොට මගේ දැන් මම මේ කඳිද්දී මම පළවෙනි ඉර ගහන වෙලාවේ ඉඳන් මට හිතුනේ මේක මෙන්න මේ විදිහටයි මිනිස්සුන්ට පේන්න ඕනේ, මේ විදිහටයි රැට පේන්න ඕනේ, මේ විදිහටයි දැනෙන්න ඕනේ. අර ඒ දේවල්
විශේෂයෙන් අපි හිතන දෙයක් තමයි හැම වෙලේම අර රෑටත් අර දවල් වගේම ලයිට් දාලා සම්පූර්ණ පාක් එක මෙන්න මෙහෙම පේනවට වඩා ඒ දෙක කොහොමද වෙනස් කරලා මිනිස්සුන්ට රස විඳින්න දැන් අපිට අලුත් තැනකට ගියා වගේ දැනෙනවා නම් රෑට ගියාම ඒකනේ අපිට වෙන්න ඕනේ ඒකනේ රෑ දවල් කියලා දෙකක් තියෙන්නේ මේ උද්‍යානයේ සරසම් කරද්දී මිස් ගොඩක් මේ පිළිබඳව සැලකිලිමත් වෙලා තියෙනවාගේ හිතුවා කොහොමද උද්‍යානය දැන් අනාගතයේදී අපිට කරදරයක් නොවන විදිහට කොහොමද අපිට ඉස්සරහට මේක පවත්වාගෙන යන්න පුළුවන් කියලා. එතකොට මේ හැම දෙයක්ම අපි ඔටෝමේටඩ් නැත්තම් ස්වයංක්‍රීය විදිහට ලෑස්ති කරලා තියෙනවා. එතකොට ජලය සපයන එක, පොහොර සපයන එක, ඊට පස්සේ මේවා ඔන් කරන එක, ඕෆ් කරන එක ඒ දේවල් අපිට අමාරුවක් නැතුව කරගන්න පුළුවන්කම තියෙනවා. අවසාන වශයෙන් ගොඩක් මහන්සිලා හදපු ඉතා වටිනා ගස් තියෙන මේ උද්‍යානය පිළිබඳව සමාජයට අපි පණිවිඩයක් දෙනවා. දැන් අපි සඳුන වෙන ගැන ඔක්කොම විස්තර වගේ කතා කරා. ධානයක් විදිහට හදලා ඒකෙත් අපි හදලා තියෙන්නේ ලංකාවට ගොඩාක් වටින ගස්. එතකොට ඒ ගස් එච්චර ගන්න හදලා ඒ නිම කරලා දීලා තියෙන උද්‍යානය පරිස්සමෙන් අනාගතේ ඔයාලා වගේ පොඩි අය ලොකු වෙලා මේක ලොකු ගස් විදිහට දකින තත්ත්වේ එනකන් ඉතා හොඳින් බලා ගන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. එතකොට ඇත්තටමත් හිතුවොත් ජයන ඔයාලා වගේ අය ලොකු වෙනකොට මේකේ හොඳම කාලය එන්නේ. එතකොට ඔයාලට තමයි මේක පරිස්සම් කරගත්තොත් හොඳටම වටින්නේ. ඒ හින්දා අද අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූදර්ශන අංශයේ සහකාර අධ්‍යක්ෂක කොසලතෙන් කොමිස්ට අපිත් සමග දැනුම් බෙදාගත්තට බොහොම ස්තුතියි මේ ගැන කතා කරන්න මාව සම්බන්ධ කරගත්තට. සනුන්ශාපේ භාවිත විවිධ ශේෂ්ඨ ගණනාවකට භාවිත වෙනවා. ඒ රූපලාවන්‍ය, ඖෂධීය, ආගමික හා සංස්කෘතික ආදී විවිධ ශේෂ්ඨයන්ට භාවිත වෙනවා. සඳුන් ගස් ලංකාව විතරක් නෙවෙයි ඉන්දියාවේ, බංගලාදේශයේ, නේපාලයේ, පාකිස්තානයේ ව්‍යාප්ත වෙලා තියෙනවා. සඳුන් තෙල් සුවඳ විලවුන් කර්මාන්තයේ තාමත්ම වැඩි ඉල්ලුමක් තියෙන ද්‍රව්‍යයක්. සඳුන් ගහක් සාමාන්‍යයෙන් මීටර් 4-5ක් විතර උසට වැඩෙන ශාපයක්. මල් පිපෙන කාලෙට මල් රතු පාටින් රතු මෙරුන් ගත් වගේ පාටක් තියෙනවා. සඳුන් වල ඇති සිසිල් ගුණයත් ඖෂධීය ගුණයත් එයටම ආවේණික සමි සුවඳත් මෙට හේතුව බව අපි විශ්වාස කරන්න පුළුවන්. පුංචි බබාලට දෙන දසතුන් කල්පය මතකද? ඒව හදන්නේ මේ සඳුන් වර්ග දෙක යොදාගෙන. ඊට අමතරව සමේ රෝග, කැඩුම් බිඳුම්, තලීම් සඳහා මේ සඳුන් වර්ග දෙක යොදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ආයුර්වේදයේ විශේෂිත කසාය වර්ග සඳහා මේ සඳුන් වර්ග යොදා ගන්නවා. සඳුන් කිවිපැන් ඉසීම චාරිත්‍රාක් වශයෙන් බෞද්ධ පින්කම් වලදී සිදු කරනවා. හින්දු භක්තිකයන්ද ඔවුන්ගේ ආගමික හා සංස්කෘතික උත්සවවලදී සඳුන් විශේෂයෙන් භාවිත කරනවා. ඔවුන්ගේ දේව ප්‍රතිමා ස්නානය සඳහාත් නලලත තිලක තැබීම සඳහාත් ගලගාගත් සඳුන් යොදා ගන්නවා. සඳුන් ගස තාවත්ම සෙමින් වැඩෙන ඉතාවත්ම තද අරුරුවක් වෙන ශාකයක්. ඒ නිසාම මේක නිර්මාණ සඳහා සඳුන් දිය යොදාගනු ලබනවා. විශේෂිත පිළිම හා දේව රූප නෙලීමට සඳුන් දිය යොදාගනු ලබනවා. අපේ ආත්තම්මා දවදිව සංචාරයේදී මට ගෙනාව පුංචි සිහිවටන දෙකක් තමයි මේ. මේ සුදුහන ලීයෙන් කරපු අපූර්ව නිර්මාණ. තවමත් මේකේ සඳුන් සුවඳ තියෙනවා.